මුස්ලිම්මා දෙවිඩ ජනතාවට වෙන ප්‍රශ්නවලින් අපේ ශ්‍රී ලංකේ අනන්‍යතාවයට වෙන තර්ජනය ගැන වචන සල්පයක් කියන්න. ඊට ඉස්සෙල්ලා මෙතන තියෙනවා DVD එකක් මම කැමති එක පෙන්වන්න. I have invited all of you to highlight some of the issues that are being faced by the Muslims and the Tamils, which are posing a threat to the Sri Lankan identity itself. Firstly, there is a display by a DVD, and thereafter, I will commence this discussion. Ningal Parthu Kundrupadu, Uru Threipada Kachio, Uru Nadaha Kachio Alla, Maraha, Matia Kolumbu, Terdal Tohudil, Padasale Kichellum, Muslim Manavikalin, Nilayidu, Padasale Valahatinul, Punjabi Udayanindu, Nulaivadum Kuda, Tadaseya Patuladanal. ஒதுக்கு புறங்களுக்கு சென்று நீண்ட காட்சட்டையை மடித்து ஃபர்தாவையும் களைந்து ஓர் அந்நிய பெண் போல் பாடசாலை செல்லும் துர்ப்பாக்கிய நிலையையே காண்கிறீர்கள். 1980 கல்வி அமைச்சனால் பஞ்சாபி உடை அணிந்து பாடசாலை செல்ல அனுமதி அளித்து வெளியிட்டுள்ள சுற்று நிருபம் இருந்தும் கூட இந்த அநியாயம் தொடர்கிறது. இந்த கொடுமைக்கெதிரான போராட்டங்களை பல இயக்கங்களுடன் இணைந்து முஜிபுர் ரஹ்மான் முன்னின்று நடத்தினார். අපි මේ ගැන ආරංචි වුණාම මං කිව්වා මට වීඩියෝ එකක් අරන් දෙන්න කියලා DVD එකක්. ඒකයි මම මෙතෙන්ට ගෙනා පෙන්නුවේ. හුඟක් අය බය වුණා මේ ගැන කතා කරන්න. මං කවි බාර ගන්නම් කියලා. මට මේක උදව් කරපු පුද්ගලෙක් දැන් ඉන්නවා මං එයාට කියන්නම් මේ ගැන වචන ස්වල්පයක් මෙතෙන්ට ඇවිල්ලා කියන්න කියලා මිස්ටර් මුජිබුර් රහමන්. When I got information, I asked for this file. I asked for a video or a DVD. I have been given it. We've discussed it. And one of the people who helped me in this is Mujibur Rahman of Sri Lanka, not of Bangladesh. And I've asked him to explain. He's doing this at a great risk. This happened in Colombo Central. මුන්නාස්ල වීඩියෝ එකේ දකපු ඒ ක්ලිප් එක ඇවිල්ලා ක්ලිම් කාන්තාවන්ගේ නිල ඇඳුම වන ඒ පංජාබ් බැඳුම ඇඳගෙන පාසලට ඇතුළත් නොකිරීම නිසා ඒගොල්ලෝ ඇවිල්ලා අර පාරේ අයින තියෙන පොඩි පටුමගකට ගිහිල්ලා කලිසම නවාගෙන හිජාබ් එක ගලවගෙන තමයි පාසල ඇතුළට ඒගොල්ලෝ ඇතුළත් කරගන්නේ. 12 මාසේ 12 දින අධ්‍යාපන අමාත්‍යාංශක උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් MDD පීරිස් මහත්මයා විසින් මුස්ලිම් ශිෂ්‍යාවන්ට සම්ප්‍රදායික පංජාබ් බැඳුමින් සැරසී පාසලට පැමිණීමට අවසර දීම පිළිබඳ මේ සර්කියුලර් එක. එතකොට මේ සර්කියුලර් එක අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් අපිට අවසර දීලා තියෙනවා මේ මුස්ලිම් කාන්තාවන්ට තමන්ගේ සම්ප්‍රදායික පංජාබ් බැඳුම ඇඳගෙන යන්න පුළුවන් කියලා. ගන්න මුස්ලිම් දෙමව් මේ මව් කෙනෙක් කතා කරලා කිව්වා මම මේ සාකච්ඡාවට ඉන්න කලිනුත් අද උදේ ඒගොල්ලන්ගේ පේරන්ට්ස් මීටින් එකක් තියෙනවා ඒ ශිෂ්‍යාවන්ගේ ඒ පේරන්ට්ස් මීටින් එකට එන ශිෂ්‍යාවන්ට ඒ විදුහල්පතිතුමිය දැමන් දීලා තියෙනවා මුස්ලිම් තමන්ගේ අම්මලා තාත්තලා එනවා නම් විශේෂයෙන්ම අම්මලට ඒගොල්ලෝ පැලඳගෙන එන අර ෆර්දායික පැලඳගෙන පාසල ඇතුළට එන්න අපේ අනන්‍යතාවය ඒ නැති කිරීමේ කුමන්ත්‍රණයක් මේක පිටිපස්සේ දියත් වීගෙන යනවායි කියන එක පැහැදිලි කරලා කියන්න ඕනේ. පාටලි චම්පිකරණක මහත්තයා නොවැම්බර් 16 ලග්විම නිවුස් එකට එයාගේ දීපු ඉන්ටර්වියු එකේ එයා කියලා තියෙනවා මේ කලිසමට එයා කියලා තියෙනවා මේක මේකට මේකට ඉඩ නැත්නම් ඔගොල්ලෝ වෙන පාසල් හොයාගෙන යන්න කියලා එතුමා කියලා තියෙනවා මේ ඉන්ටර්වියු එකේ රජයේ ඇමතිවරේ. ඒකෙන් පේනවා මේ පිටිපස්සේ මේගොල්ලන්ගේ අනුදැනුම උඩ මේවා වෙනවයි කියලා අපිට දැන් සැක මතු වෙලා තියෙනවා. ඒ වගේම එදාම ඒ පත්තරේම නිශාන්ත මහත්මයා ඒ හෙළවුරුමේ ප්‍රචාරක ලේකම් මහත්මයා කියලා තියෙනවා මේ සර්කියුලර් එක ඇවිල්ලා මේක ඉතාම පරණ සර්කියුලරයක් අපි මේ සර්කියුලර් එක වෙනස් කරන්න ඕනේ කියලා. මොකද අද වෙනකොට අද ඒ විශේෂයෙන්ම චම්පික ඇමතිවරයා මේ රටේ මුස්ලිම් ජනතාවට විරුද්ධව සිංහල ජනතාව උසී ගැන්වීමේ ව්‍යාපාරයක එතුමා නියලිලා ඉන්නවා. පෞගියදා රූපවාහිනියේ ජාතික රූපවාහිනියේ පැයක් එතුමා කතා කරා ජාතිවාදය ගැන. ජාතික රූපවාහිනියේ එතුමාට පැයක කාලය දුන්නේ එතුමා මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් හින්දා. එතුමා හෙළවුරුමේ විපක්ෂයේ හිටියා නම් ආණ්ඩුව කවදාවත් එතුමාට පැයක කාලයක් රූපවාහිනියකේ දෙන්නේ නැහැ. අපි සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, බර්ගර් වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, බෞද්ධ වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි වෙන්න පුළුවන්. ඒත් අපි ඔක්කොම ඉස්සෙල්ලා ශ්‍රී ලාංකිකයෝ. මෙතන පෙන්නවා
මුස්ලිම් ශිෂ්‍යාවන්ට සිදුවෙන ප්‍රශ්න කාන්නේ මේ කොළඹ වෙන්නේ පාසලකට යන්න තමන්ගේ නිල ඇඳුම අඳින්න ඒ පාසල් වල හැම එකකටම අයිතිය තියෙනවා එහෙනම් මේක වොමනා කමින් ජාතික හෙළවරුමය ජාතිවාදය ඇතිකරන්න කරන එක ඒකයි මම මේ ගැන මේ මේ ප්‍රශ්න ඉදන් නෙමෙයි තද මුස්ලිම් අයට බඩු ගේනකොට ආනායනය කරනකොට රේගුවෙන් හිරිය ආර වෙනවා මං ඇහුව රේගු නිලධාරින් ගා කියලා අපි මොනවද කරන්නේ මුස්ලිම් අය සම්බන්ධ ප්‍රශ්න එක දෙකක් තිබුණා දැන් අපිට බල කරනවා එක්කෙන් කයි ප්‍රශ්න කරන්නේ නැත්තම් අපිට රැකියාවට අපිට විරුද්ධ විනය පරීක්ෂණ පවත්වනවා කියලා මෙරට නිදහස ලබා ගන්න අවස්ථාවේ මොකද මිස්ටර් ජයයි ડોක්ටර් කලීල් කිව්වේ අපේ ප්‍රශ්න අපි ලංකාව තුළ විසඳ ගන්න මෙරට නිදහස දෙන්න මේ සිංහල මිනිස්සුක ප්‍රශ්න තියෙනවා කියලා මුස්ලිම් මිනිස්සු බෙදන්න එපා අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයන් කියලා හැම අවස්ථාවෙම සහයෝග දුන්නා එහෙනම් කවුද මේක ඇදලා ගන්න මේ මුස්ලිම් දරුවන් හිතනවා නම් අපිට මේ නගරේ අවස්ථාවක් නැහැ කියලා මොකද උතන වෙන්නේ කරගෙන යන්නේ ආණ්ඩුව ඇමතිවරේ එයාගේ පක්ෂය ජාතික හෙළරුමේ මේක කරන්න මේ ව්‍යාපාරික කෙනෙක් ඡන්දයක් නැති එක්කෙනෙක් දැන් රට ගිනි තියන්න හදනවා තමන්ට දේශපාලන පදනමක් ඇති කරගන්න කියලා මොකක්ද බය වුණා මෙතෙන්ට அன்பின் கொழும்பு மாவட்ட வாக்காளர் மக்களே உங்கள் பெருமதியான வாக்குகளை ஐக்கிய தேசிய கட்சியின் யானை சின்னத்திற்கும் அதிர்ஷ்ட இலக்கமான இலக்கம் 7க்கும் அளிப்பதன் மூலம் முஜிபுர் ரஹ்மானை மாபெரும் வெற்றி பெறச் செய்வோம்